පසුගිය 24 වෙනිදා මුල්ලේරියාව පොලිස් අසමේ පදිංචිව සිටි කාන්තාවක් අතුරුදහන්ව තිබෙන බවට ඇගේ ඥාතීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තිබුණා මුල්ලේරියාව පොලිස් ස්ථානයට. මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයේ ස්ථාපතිවරයා විසින් විමර්ශන කටයුතු ආරම්භ කළා. මෙහිදී යම් කිසි ආකාරයක සොයා ගැනීමක් කරා මෙම කාන්තාව මුල්ලේරියාවේ සිට කඩුවෙලට පැමිණිලා තියෙනවා 27 වෙනිදා උදෑසන. ඉන් පසුව යම් කිසි පුද්ගලයෙක් කඩුවෙල නගරයේදී මුණ ගැහිලා තියෙනවා. ඉන් පසුව ඔහු පැමිණි කාර් රථයෙන් සප්කස්කන්ද පොලිස් බල ප්‍රදේශයට ගිහිල්ලා තියෙනවා කියන තොරතුරු අනාවරණය කරගත්තා. මේ සම්බන්ධයෙන් මේ රථේ අදාළ තොරතුරුත් ලබාගෙන තවදුරටත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී සැක කටයුතු නිවසක් පරීක්ෂා කිරීමට හැකියාව ලැබුණා. ඒ සැක කටයුතු නිවස තුළ යම් යම් ද්‍රව්‍ය තිබුණා. සැක කටයුතු ආකාරයේ යම් ලේ පැල්ලම් සහ පුළු සාදමල ඇඳුම් වැනි කොටස්, ඒ වගේම බිත්තිවල තීන්ත ආලේප කළ තිබුණා. අලුතින් ආලේප කළ තීන්ත ටින් එම ස්ථානයේ තිබුණා. මෙහිදී පොලිසිය විසින් සැකයක් ඇති කරගත්තා මේ ස්ථානයේ යම් කිසිදුවීමක් වෙලා තියෙන බවට. ඒකම එදිනම තොරතුරක් ලැබුණා. 28 වෙනි දින තොරතුරක් ලැබුණා. සපුකස්කන්ද පොලිස් ස්ථානයේ ස්ථාපතිවරයාට යම් කිසි ආකාරයක කාන්තා මල සිරුරක් කොට්ටුන්න කියන වැවේ පාවෙමින් තිබෙන බවට, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළා. මෙම කාන්තාවගේ මුචරිතය ගොඩ අරගෙන රෝහලේ මුචරිතාගාරයට යොමු කරා. එහිදී ඒ අතුරුදහන් වූ මුල්ලේරියාවේ අතුරුදහන් වූ කාන්තාවගේ මුචරිතය බවට උන් ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගැනීමක් කළා. මෙහිදී මෙම කාන්තාව සමග එදින ඒ කාර් රථයෙන් පැමිණි පුද්ගලයා සම්බන්ධව සැක පහල කළා පොලිසිය විසින්. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. කණ්ඩායම් කීපයක්ම ඔහු ලුහු බැඳීම සඳහා යොමු කරා. ඒ වගේම පසුව අනාවරණය වුණා නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ තිබෙන විහාරස්ථානයක ඔහු ගමන් කළ කාර් රථය සංගවල තිබෙන බවට අපි අනාවරණය කරගත්තා. ඒ අනුවම කාර් රථය අපි ප්‍රථමයෙන්ම අත්අඩංගුවට ගත්තා. අද දවසේ පොලිස් ස්ථානයට බාර දුන්නා. විශේෂයෙන්ම ඒ ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කළාම මේ සැකකරු සමග තවත් පුද්ගලයෙක් ඔහු සමග ගමන් කරන බව අපි විමර්ශනවලදී අපිට තේරුම් ගිහිල්ලා තිබුණා. කොහොම වුණත් මේ ලුහුබැඳීම නිසා මෙම සැකකරුවන් අනිවාර්යෙන්ම අත්අඩංගුවට පත්වන බව තේරුම් ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා අද දින සපුගස්කන්ද පොලිස් ස්ථානයට නීතිඥරුන් සමග පැමිණ බාර වුණා. ඒ අනුව බාරවීමෙන් පසුව සපුගස්කන්ද පොලිස් ස්ථානයේ ස්ථාපතිවරයා ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. ඒ අනුව වයස අවුරුදු 53ක් වන මේ ප්‍රධාන සැකකරු, ඒ කියන්නේ මේ කාර් රථයෙන් මෙම කාන්තාව කඩුවෙලදී කාර් රථය සමග සිටි සැකකරු තමයි ප්‍රධාන සැකකරු. ඔහු වයස අවුරුදු 53ක පුද්ගලයෙක් විදිහට අපි දැනට හඳුනා ගන්නවා. ඒ වගේම තවත් ඔහු සමග සිටි වයස අවුරුදු 48ක පුද්ගලයෙක්. මේ පුද්ගලයාත් අපි මේ අද දින බාරවීම සඳහා පැමිණියා පොලිස් ස්ථානයට ඔහුවත් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ කාන්තාවගේ හිස, ඒ වගේම අත් දෙක යම් කිසි ආකාරයකට කපා වෙන් කිරීමක් ඔවුන් කරලා තිබෙනවා. මෙතෙක් මේ ඝාතනයට හේතු කාරණය කුමක්ද කියන අනාවරණය වීමක් නැහැ. මේ සම්බන්ධව අනාවරණය කර ගැනීම සඳහා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සප්කස්කන්ද පොලිස් ස්ථානය සහ ඉදිස්ත්‍රික්කයේ බාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සිදු කරමින් සිටිනවා. මේ ආකාරයේ රූඩ ඝාතනයක් සිදු කිරීමට හේතු කුමක්ද කියලා අනාවරණය කරගන්න. එසේ වුවත් දැනට තියෙන මේ සැකමත කරන විමර්ශන, ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරනු ලබනවා. කැලණිය කොට්ටාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මේ සම්බන්ධව ඍජු අධීක්ෂණය කරනවා. ඒ වගේම මේ අපරාධී ස්ථානය ගරු මහේස්ත්‍රාත්තුමා, ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා, ඒ වගේම අපරාධී ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, ඇඟිලි සලකුණු නිලධාරීන්, ඒ සියලු දෙනාම පරීක්ෂා කිරීම වලට ලක් කර තියෙනවා. රජයේ රස පරීක්ෂකවරයාත් මේ ස්ථානයට කැඳවීමට අපේක්ෂා කරනවා. මොකද මේ විශේෂයෙන්ම නව තීන්ත ආලේප කිරීමක් කරලා තියෙන බවට පොලිසිය සැක කරනු ලබනවා. ඒ නිසා මේ විමර්ශන කටයුතු මේ ආකාරයට තවදුරටත් ක්‍රියාත්මක වෙනවා ඉදිරි තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා. සැකකරු පාපොච්චාරණය කරලා තියෙනවද? කුමන හේතුවක් නිසා මේ ඝාතනය සිදු කළාද කියන එක මේ වන විට නැහැ. මේ වන විට එවැනි අනාවරණය වීමක් නැහැ. තවදුරටත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. දැන් සමාජ මාධ්‍යවල එහෙම ප්‍රචාරය වෙනවා මේ බිලි පූජාවක් පවත්වන්න තමයි කියලා. පොලිස් විමර්ශනවලදී ඒ පිළිබඳ අනාවරණයක්වත් තිබෙනවද? නෑ, එවැනි මෙතෙක් එවැනි කිසිම අනාවරණ වීමක් නැහැ. මොකද අද සවස තමයි මේ සැකකරුවන් පොලිස් ස්ථානයට බාර වුණේ. තවදුරටත් තාම විමර්ශන කටයුතු, ඒ කියන්නේ සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම ආරම්භ කළා පමණයි. ඒ නිසා ඒ සම්බන්ධව හරියට ස්ථිර වචනයක් කියන්නට බෑ. විමර්ශන කටයුතු යම් දායකත්වයකට සිදු කිරීමෙන් පස්සේ තමයි ඇයි මේ ඝාතනය කරේ කියලා අනාවරණය කරගන්න පුළුවන්.
ඒවගේම මේ එම කාන්තාවගේ හිස සහ අත්පා කොටස් කොහෙද කියලා මේ වෙන විට පොලිසිය සොයමින්ද සිටින්නේ ගැන විමර්ශන කණ්ඩායම දොලද තියෙන්නේ? ඔව්, ඊයේ දිනේදී අපි සම්පූර්ණයෙන්ම ඒ පරීක්ෂා කිරීම කරා. නමුත් මේ දිනවල ප්‍රවති වැසි සහිත කාලගුණය සහ ඒ ප්‍රදේශවල ජලයේ පිරියාම නිසා යම්කිසි බාධාවක් ඇති වුණා ඒ සොයා බැලීම් වලට. නමුත් මේ සැකකරුවන් අත්අඩංගුවට පත්වීමත් සමගම අපිට යම්කිසි ආකාරයක පහසුවක් ඇති වෙයි. ඒවා යම්කිසි ආකාරයකට සොයාගැනීම හැකියාවක් තියෙනවා නම් ඒවා සොයාගැනීම සඳහා. මෙච්චර දවසක් මේ සැකකරු සැඟව සිටියේ කොහෙද කියලා පොලිස් විමර්ශනවලදී හෙළිවීමක් තියෙනවද? ඔබතුමාලට ගැන සොයාගන්න හැකියාවක්ද? යම්කිසි ආකාරයක පොලිස් නිලධාරීන් මොවුන් ලුහුබැඳීමක් කරා. ඒ නිසා ඔවුන් දන්නවා ඔවුන්ට එයින් ගැලවීමක් තිබුණේ නැහැ කියලා. ඒ නිසා තමයි මේ ආකාරයට ඇවිල්ලා භාරවීමක් සිදු වෙන්නට ඇති කියලා අපි උපකල්පනය කරනවා. කෙසේ වුවත් සැඟව සිටි ස්ථානයන් සම්බන්ධව මෙතෙක් අනාවරණය වීමක් නැහැ. ඒ වගේ මේවා සම්මිසි ආකාරයකට විමර්ශනය තියෙන අභ්‍යන්තර කරුණු නිසා එවැනි කරුණු ලබා දීමේ හැකියාවකුත් නැහැ. ඒ වගේම මෙම ඝාතනයට තවත් සැකකරුවන් නැති කියලා පොලිසිය විශ්වාස කරනවාද? දැනට තියෙන තොරතුරු අනුව එහෙම අනාවරණය වීමක් නැහැ. නමුත් අපි සැක කරනවා මේ මුත් ශරීරයේ යම්කිසි ආකාරයකට රැගෙන යාම සඳහා තවත් අයගේ සහය ලැබුණද කියන කාරණය. ඒ වගේම මේ තොරතුරු වසන් කිරීම සඳහා යම් යම් අය සම්බන්ධ වෙලා ඉන්නට පුළුවන්. කෙසේ වුවත් ඒ සියලු දෙනා නීති හමුවට ගෙන ඒමට අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරනවා. දැන් ඉදිරියේදී මොකද වෙන්නේ? මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්ත පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව්, සමහර විට විමර්ශන නිලධාරීන් මෙතෙක් මාවත දැනුම් දීලා නැහැ. සමහර විට තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා යම්කිසි ආකාරයක රඳවා තබා ගැනීමක් අවශ්‍ය වෙන්නට පුළුවන්. නමුත් මෙතෙක් දැනුම් දීලා නැහැ රඳවා තබාගෙන ප්‍රශ්න කරනවද නැද්ද කියන කාරණය.